101 merchant commission එකට ලංකපේ කාඩ් ඇක්සෙප්ට් කරන්න. අදම මෙම බැංකුවක් අමතන්න. අපෙන් ගත්ත සල්ලි දෙන්න. හොරා කාපු. සල්ලි දෙන්න. හොරා කාපු. සල්ලි දෙන්න. ආදදනේ. අදත් බතරමුල්ල පොල්දුව මන්සන්දියෙන් පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම් මාර්ගයේ වසදම පොලිස් ආරක්ෂාව තර කර තිබුණා. ගෝඨා හෝම් විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂත් යන්න ඕනේ. ගෝඨාභි රාජපක්ෂත් යන්න ඕනේ. බෙසිල් රාජපක්ෂත් යන්න ඕනේ. නාමල් රාජපක්ෂත් ආයේ සනුහරේම මේ රටින් යන්න ඕනේ අනිවාර්යෙන්. පාර්ලිමේන්තුවෙන් අපිට විකල්පයක් ඕනේ. මේ රට මේ විදිහට ගෙනියන්න බෑ. මේ පාරට බහපු මිනිස්සු සියලුම දෙනා තමන්ගේ ජීවිත අවදානම ගැන නොතක තමන්ගේ තියෙන වෙනත් වෘත්තීය ගරුත්වයන් නොතක කිසිම පුද්ගලික වාසියක් බලාපොරොත්තු නොවි ඇති කරගත්ත තත්ත්වයක්. එතකොට මේ තියෙන තත්ත්වය යටතේ මං හිතන්නේ රටට නිසි පාලනයක් අවශ්‍යයි. නිසි පාලකෙක් අවශ්‍යයි. ඇතරම් මේක මේ පෙරදිග ධාන්‍යාගාර දැන් පෙරදිග ධාන්‍යාගාරයේද දැන් කන්න නැ මිනිස්සුන්ට පාදිනියල කෝ ගොවියෝ ටික පාරට බස්සලා උන් කොහෙද දැන් හැංගිලා ඉන්නේ ජනතා පරමාධිපත්‍යෙන් ආපු හේඋන්ට රට කරගන්න බැරි නම් ජනතාව කියනකොට යන්න ඕනි පිළියන්දල නගරයේ පැවතින විරෝධතාවක් හේතුවෙන් පිළියන්දල කැස්බැහැව ප්‍රධාන මාර්ගයේ වාහන දහවණයට බාධා එල්ල වුණා පිරිස චෝදනා කළේ පවතින ආණ්ඩුවට වහා ඉවත් වෙන ලෙසයි අප වාර්තාකරුවන් සඳහන් කළේ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ආණ්ඩුවට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි නොකා නොබ ඉවසුවා පෙට්‍රල් බෝල් මීවසුවා ඩීසල් බෝල් මීවසුවා ගෑස් බෝල් මීවසුවා කිරිබිට බෝල් මීවසුවා අත්‍යවශ්‍ය ආටික ගන්න බැරි කොට එතන ඉවසුවා අද මුළු රටම මලගයක් වෙලා තියෙන රටේ මිනිස්සුන්ට එදා වෙලා හම්බ කරගන්න බෑ තමගේ අත කර තිබ්බ රත්තරන් බෝටියක් බැංකුවට තියලා මේ අවුරුද්ද එනකොට කිරිබතක් මිශ්‍ර කිරිබතක් හදන්න කියලා තිබ්බට කිරිබතක් තියා නිකම් බතක් හදාගෙන බෙදලා තිබෙන ජනතාවන් පත් වෙලා තිනවා අද උදෑසන මහනුවර නගරේට රැස් වූ ත්‍රිරෝද රථ රියදුරන් පවතින ජීවන වියදමට එරෙහිව විරෝධතාවයක නිරත වුණා මේ වෙලාවේ හිතන්න ඕනේ ජනාධිපති කම් බෙදා ගන්න එක නෙමේ අගමැති කම් බෙදා ගන්න එක නෙමේ මුදල් නැමැති කම් බෙදා ගන්න එක නෙමේ රට ගැන හිතලා ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්නට මේ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම එකට එක්කව වෙන්න ඕනේ කන්තලේ නීතිඥ සංගමයේද අද කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා ඒ දූෂිත ආණ්ඩුව වහා ගෙදර යන ලෙස බල කරමින් අරගලයට ජය වේවා